ඒි අපේකේ ප්‍රසිද්ධ කතාවක්තියෙනවා ඕනෑම හරකයෙකුට උම්බෑ නොකෙනතාක් කළක් සිංහක් වගේන්න පුුවන් කියන කතාව. හැබයි ඕ උම්බෑ කියපු ගමන් මුළු රටම දන්නවා ඕ හරකෙක් කියල. පෞකේ කාලේ සිංහ හමපපොරෝගෙන හරකෙක්හිටිය. ඒ හරකතමයි ජෝන්ස්ටර්ඩ මේ වෙනකොට ජොන්ස්ටන් කියන හරකා ප්‍රසිද්ධියය උම්බෑ කියලා අවසානි දැන් හත්පොලේගාගෙන ඉන්නේ. කට ඔබදන්නවා මේරටේඉන්න බහතරයා ආණඩු පක්ෂය වගේම ආන්ඩුවට කඩේගේ මීහරක් තමන්ගේ නැට්ට පස්ස පැත්ත ගාගෙන හැංගල තමයි ජීවත් වෙන්නේ හැබැයි ජොනිය තාමත් මරාගේ අසූචිත් සුවඳයි කියන්න තැන තමයි ඉන්න එම ජොනියට කියන්න හේතුවක් තියෙන. අපි නිරන්තරයම ඔබට කියපු කතාවත් තමයි, ජොනයාාවෝයිදයට ජීවත්වෙන්නේ නැතම් ජනියයට ඔයිතරන් සැපසම්පත් ලැබනේ පහුගේ කාලේ හොරකන් කරපු සල්ි වෙලින් කියන කතාව. කොහොමතත් ජොනයා පහුගේ කාලෙ කොන්දේසි විරහිතව ආණ්ඩුව වෙනුවෙන් කෑගැහින් මේ ප්‍රතිඵලයක් විදිට මිනිස්සුන්ගේ ඉන්නේ දැඩි උදහසට ලක් වෙලා. පහුගේ දවසල ජොනිය තැන්තන්වල ඔබ දකින්නට ඇති. ප්‍රසි්්‍යය මිනිස්සුන්ට කිව්වා තමන් කිසිම දෙේකට බය නෑ මේ වෙනකොටත් මිනිස්සුන්ට අවශ්‍යකට පහසුගන්න ලැබෙනවා පොඩි ප්‍රමමා. දෙයක් තමයි තිෙන්නේ තමන් මිනිස් විස්්‍රරටයන්න බය නැහැයි කියන කාරණ. හැබැයි පහුකේදවස්ව වල ජෝනයන් දිගින් දිගටම ප්‍රශ්නවලට මූුණදුන්න. විසම තමන්ගේ දිස්ටික්කය ඇතුළේ පවා විහිළු කාරෙක් නැතම් මේේ ජෝකර කෙනෙක් බවට පත් ව. දඔස්ල කරුණෑැලඉන්න බහතරයක් ඉන්නේ දරුණු විදිහට දුක්විදිමින්. ඔබදන්න කුුණෑගල බහතරයක් දෙන්න විවිධ ආකාරය ස්වයංකර්මාන්තලසාහ පොඩිපොඩි රස්සා කල්ල තමයි ජීවත්වයන්නේ. මේ බහතරයකට මේ වකොට පාන් කියාගන්න හැකියාවක් නෑ. නොච්චයාගම ප්‍රදේශය ඉඳලා කුරුණෑගට අප තරුණේ කහිටිය. ඔහු නමෙන් කේ පියදාස. මෙ කිය කේ පියදාස කියන තරුණයා ජීවත්තුනේ වැල්ලව. වැල්ව ප්‍රදේශේ මේ තරුණයා. මේේ බස් කෙනෙක්විියයට මයි වැඩකර කර හිටිය. මේ තරුණයා පෞුගිය කාලය පුරාම බැල්ලව ප්‍රදේශයේ විධ තැන්වල වැඩකරාට දැනට මාසකට කිට්ටු කාලයක් ඔහුට රස්සාවක්ති වුණේ නෑ රස්සාම නැතිවෙන්න හේතුව තමයි සිමෙන්න්ති හින්ගේ. එගේ මෝග දන්නවා මේෙනකොට ගෙවල් හදන්න නෙමේ පාරත්තලක් ගන්න තරම්වත් මනිසුන් ගතේ රුපියලක් නෑ. මේ නිසා මේ සම්බන්ධය මේ තරුණය හිටියේ දැඩිය උදහසි. හගේදවස්ලෝගේ බාසුන් හැනැත්තන් ලකුබ සහුට කියල තිබුණා ගමේ යන්න කියන කතාාව. හැබැයි තමන් අුරාග ඒ නොච්චා ගම ගහිල්ලා ජීවත්වෙන්න තරම් ඔහුට ක්‍රමයක් තිබනේ නෑ. ඔගේ ආදායමෙන් නැතහු යවන සල්ලිවලින් තමයි තමන්ගේ අම්මයි තාත්තයි, මිනිහ මැරිච්ච නංගී තුන්දරාම ජීවත්තුනි. මේ තුන්දරගෙනුත් තාත්තා වකුගඩු රෝගෙක්. අම් අධ්‍යිය වැඩිය ආරෝගේ. එහහින්ඩ මොහුට අනිවාාරෙම පවුලඩත්තු කරන්න විශාල උත්සාහත් දරන්න සිද්ධ වෙලා තිබුණ. ඉනිසාහු නිරන්තරෙම වැල්ලවරන්දිලා මොනහර දෙයක් කරන්න උත්සාහ කර. අවසාදි තැන්තැන් වොලොහු පොල් කඩන්ඩ පටන්ගත්තා. හැබැයි මේ වෙනකොට පොලුත් නැති ප්‍රශ්නය උඩ පහුගේ සතියපුරාම ඔහුට හාමතය වගේ තමයි ඉන්න සිද්ධ වුණ. මේන්තරතුරේ ජොනිය අඔය ප්‍රදේශයට ාව. ඔබට අපි මීට පෙරත්වව්වා ජොනයක්ටුන. පැත්තක් තිනො නැතන් ගයක් තියෙනවා ඔය වැල්ලව ප්‍රදේශය ැල්ලෝ ප්‍රේශන තව වැල්ලව පොලිස් බලවස මෙතමයි මේ කොටු පයින තැනතියන්නේ. ඉතින් ජොනිය අඋතනට යනන බව බහතරයක් දන්න. කෝ මෙතත් මේ තරුණයා එතැන රැකලහිටිය ජනයා හම්බුවන්න නෙමෙයි ඔහු පාර අයිනන ත පොලිසි ආසන්න ඔ දැක ඇති ඔබ දන්නවාවනම් වැල්ලුව ප්‍රදේශය පොඩිතියෙනවාම අර පාලම පයිනතර නැත්තම රේල්පාර පයින තැනම පොඩි කන්ඩිය. ඔන්න කන්ඩිය වඩින්දගෙන තමයි, මොහු බලං හිටියේ මොකද කරන්න කියලා හිත හිත. ඒ අතරතුරේ ඔහු තවත් තරුණු දෙන්න එකක කතා කරමින් හිටිය. මේ වෙලාව ජොනයාාවතන පාස් කර ගෙනගිය. ජොනයා යනවා දැකලා ජොනයා දිහා මේ තරුණයෝ ඌූමනාවෙන් බලං හිටිය. මේ හින්දා ජොනිය ආපහු එන ගමන්? ජනියයා හිතුේ තමන්ට මේ තරුණයෝ බොහොම කැමතිී කියලා හිතලා ජොනයා මුන්ට අතවෙනුව අර්වීදුරුව පල්හට දාලා. අන්න ඒ වෙලාවේ මෙත් තරුණයා මේ ජොනියට හූ කියන්න පටන්ගත්ත හුවෝ කිව විතරක් නෙමේ. එතන හිටපු අනිත් තරුණය ප්‍රකාශ කරන්නේ ජෝනයාගේ අම් අමතක් කරලා කුණුහාරපයෙන් බැන්නයි කියන කතා. මේ වෙලාව ඔබ දන්න ජොනිය කියන්නේෙ නොම්බර එකේ මැරයෙක් ජොනිය වාහනෙන් බැහලාවා. කට වුණු දුවල ඇල්ල මේ අහිංසකො කොල්ල අල්ලගෙනස් කොල්ලට හොඳට මැක් ගැහවා. ඒ ගහන අතරතුරේ ජොනිය කණට ගහලා පයිංගැහව කියලා තමයි එතන හිටපු සමහරය කියන්නේ. ඒ අතරතුරේ ජොනයාගේ ආරක්සක රතේ නැතවගේ පස්සෙන් එන මීහරක් ඔන්ගේ වාහනයකට දාගෙන මේ තරුණයා උන්ගේ තිබ්පොලකට අරගෙන ගිය. අරං ගිහිල්ලා ඒ තරුණයාට දරුන් ලෙස පහරදුන්න. හර දලා අවසානේදී තෝ ඔය හූ කියන්න ඔය කටින් නේද කියලා එයහිංසක තරුණයගේ කටකපල තියෙන. මෙවන් මේ තරුණගේ කටකපල තියන්නේෙ දැලිපිහියකි. කෝමිත දැලිපිහෙන් කටකැපුුවට පස්සේ මේ තරුණ අබ ගිහින්දානු උත්සාහරලා තියෙන. ඒ වෙලාවේ ජොනිට ජොනියගේ වටය එහිටබූ එකක් කියලා තියෙනවා කියන විදිහත්නම් කාරමණ්ඩලේටපු ගෑනීත්තමයි කියල තියෙන්නේ සරෝයි කොල්ල ිහින්දාන්්ඩපා ඕක පත්තවල් හරි මීඩියාවල් හරි ගවල් ලක ප්‍රශ්යක් වෙනවා ඒ හින්දා ඕක පොහොමරි ශේප් කරගන්න ඕනේ කියන කතාව. ඒ වෙලා ජොනිය පොඩ්ඩක් කලබල වෙලා මේ කොල්ලට ප්‍රයිවට් බහෙද්දානතනකට එක් අන් හෙලා බෙහෙද්දාලා තියනවා. කොහමතක්. කටන මැහුදාලා තියෙනවා මේ තරුණයා මේ වෙනකොට ගමට ඇරලා තියනෙනවා ජෝනනියා රුපියල් දහදාහදදීලා. ජොනයා මේ වෙනකටත් මේ තරුණයට තර්ජනය කරලා තියෙනවා මොන හේතුවකොට පොලිසියටයන්න එපයි කියන කතාව. එවගේම ඔහට කිසිම මාධකට කතා කරන්න එපා කියෙන තර්ජනයේ ජොනයා කරලා තියෙනවා. එවිත්තරක්න මේ ජොනයා බොහොම පැහැදිලො හොට කියලා තියෙනවා, තෝ විතරක්න මේ තොගේ අම්මයි තාත්තායි නංගී තුන්දනම එක සොහනකට දාලා පුච්චනවා මිම් පසේ නටන්න්නාවෝත් කියන කතාව. නිිත්‍රවනි ජොනිය දහන වෙලාේ. අර වැල්ලවඒ පොලසි අස්ථාන කිට්ටුව නතත් රේල් පාරගාව ගහත්්දි ජොනියන් දිගින් දිගටම කියලා තියෙන කතාන මේ තොට විතරත්න මේ ගහන්න මේ වට එන්නඋුන්ටත් එක්ක තොපි දැනගනින් අපට පාඩ්ධන්නවොත් වෙන්නම කක්ද කියන කතා. මිට්‍රුවනි කොහොම එතත් මේ තරුණයා මේ වන්නකට අර නතත්වයක ඔබ දන්නවු පියල් දාහෙ. කරන්න පුළුවන් බම්බුවක් පත් නෑ. කොටින්ම දෙනි ැරට බෙහෙද්දාගන්න බෑ. මේ වෛදවරයා බරපතල වරදකලතිය නේ තරුණයට බෙද්දාපු. මොකද අපේරටේ පවත නීතිය අනුව වෛද්‍යවරයා අනිවාර්ම මේ සිද්ධ පොලි සිරවාර්තා කළ යුතු වෙනවා. හැයි මේ වෛ්‍යවර මේ වැඩේ කරේන්නේෑ. වැල්ඩෝ පොලසසින සහර නිලධාරය නිර්බීතයි හැබ උන්ට කරන්න දෙයක් නෑ මහයිකා ජරාකව කන නිසා ඕන් නහඩට. අපි මීට පෙරත්කිවවා මේගේ ක්‍රයිම් ඕSTF එක හිටපුියකෙක් උගෙන් සාධාරණයක් බලාපොරොත්තුයෙන්න්නට බෑයි. ීලගේ ඕනෑම කුණු කූප්ප කුපාඩි පාදල වැඩක් කරන අමනයෙක් තමයි ඔහ. එනිසා මේ සිද්ධිය වෙච්ච පොලිස් බලවසම තුළ ඔහුට පැමිනිල්ල දැමීමේ හැකියාවකුත් නෑ. නිසා මේ අහිංසක තරුණයා මේ මොහොතෙඉන්නේ ඉතාමක්න අසරන තත්තිෙක්. මිත්‍රෝනි ජොනීය පහෝගේ කාලය පුරාම කුුණෑගල බරපර ලෙස විනිසුන්ගේ උදහසට ලක් වුණ. ඔබ දකින්නට ඇති මීට සති තුනකට පමණ පෙර. ුගල ප්‍රදේශේ එක්තර වීඩිය එකක් කෙල්ෙටාව එක්තර ප්‍රසිද්ධ තරුෙන්ෙන ජනදලකත්තමමික පෙන්නුවේ. ඒ වීඩියෝ එක පෙන්න්නෙනවා මිනිසු තෙල් පෝලික ඉන්නවා ඒවගේම ඔබ දන්නවති කුුණෑගල නගරාසන්නන්නේමති විශාල ක්‍රීඩාන් ගෙන මෙන්න මේ ක්‍රීඩන්ම් ගනින් හෙලිකප්‍රයයක් ුඩට යනෝ ජොනිය ගෙනියන් ආපු එම වIP හෙලිකෝප්ටියයක් නවා ජොනිය කොළොඹටරගෙන යන්න මේක දැකපු මිනිසු එතැනත් හූ කිව්වා. හැබැයි මේක ප්‍රසිද්ධියයට පත්තුනේ නෑ. මෙතෝර්ණ, දවසින් දවස මිනිස්සුන්ගේ දරාගනීම සීමක් පැනලතින්. හැබයි බහතරෙක් ැම් යන්තන්හරි මොලය අත්තිරන තර මිනිස්සු කියනවිදයට කූමිපුග හරි මොලයක්ත් තියෙන මන්ත්‍රීවර ටිකසා ඇමතුවරු මූන හැඟගෙන පැත්තගෙන ඉදිද්දිී මොලේ කලදක් නැති ජොනයාාවගේවුම් අතරවටට බණන්න පටන් බුරන්න පටන් අරන් ඉන්න. ජනයා විතරක්නම අපිමට පරත්වවා ජෝනයාගේ තාතා කරුණෑගල නගර සභාවහිට නාගරික මන්ත්‍රීවරෙක් ූග මුල ජීවිත කාලයම කරලා තියෙන්නේෙ කුරුණාගලවෙලඳ පුොල ගාව තියෙන තැනක. කි ස් පෙටියක්කොට ඉඳගෙන දබසෙ කාලෙ කාපීක. ඒගේ ඔවන් අද කෝටිපොද්ිය වුණේෙොහොමද කියෙ ඔබ කල්පනා කළ යුතුව වෙනවා. ජනිය කියෙල කියන අතේ සතපාක් නැතුව මේරට බිස්නස් කරපු පාල් පාර එක් සත්ජාතික පක්ෂයට පින් සිද්ධ වෙන්න එතන බුරලබුරල එතනින් හම්බරගෙන ඉන් පසේ මරට සෙට්ටුන මරට සෙට්පවෙන්න හේතුවත් තමයි, ජොනයා Lල්ටකත්තෙක්ෙකුතුවෙලා මරහා ගාතනය කරන්න සැල්ස් මක් කරයි කියලා පොලස් පරීක්ෂ ආරම්භ වීම. ඇැබයි මේ වැඩේට ජොනියගේ හොරගෑනි සමිතත් සම්බන්ධයි කියනක තමයි පොලිස් වාර්තාාවල සඳහන් වෙන්නේෙ. තාමත් මේ පොලිස් පරික්ෂණ අවසංවෙලා නෑ. කෝ මෙතත් ජොනියට මේගේ මැරවැඩ කරන්න අපි ඉඩදීල බලංන්නවාාද කියෙන ප්‍රශ්නේ. අපට හන්න සිද්ධ වෙන. අපේරටය පවතින අපරාධනීතිය අනුව සාමාන්‍යෙන් පුද්ගලෙකුට පහරදීම වගේ මිනි කල කොට ලදානොනන් ඒක සලකන්නේ සමාජයට හි කරපු වරදාක් කැටියට. අපරාධයක් හැටියට. ඒක තමයි පොලිසිෙ හා නීතිපැති දෙපාර්තමීන්තුව මෙනි පැමිලිල්ි ිහවිය යුත්ත. හැබැයි වගක යුත්වන්නේ හැට. එමන තම් නඩු තාම්දුරන්ගේ බඩු තාම්දුරන්ගේ. අද වනකොට බෞතරයක් කල්පනා කරනවා මොනා උනත් කමන්නේ අපිශේපයකින් ලනේ. තත්ය ොඳ ැහැකේන කාරර්ෙ. හැබැයිදැන් අපි කාටවවා ශේප්ක ඉන්න බෑ. අපි සියල්ම දෙෙන තාප්පෙට හේත්තු වෙලායිඉවර. ඒනිසා අපි සියල්ම දෙනා එක වන්න සටන්නොකරොත් අපි සියලුම දෙනාට වෙන්නේ හාමතේ වේලිල මැරිලයන්.මී අතරතුරේ සමහරයවුන් ඉන්න බොරිදේ බොරදියේ මාලුබාන්. ඒවන්න තම් වෙන්න ජනාධපතිලයි කියල හිතාගෙනන්න සමහරයවුම් දස මැගෙන ඉන්නවා. ඊළඟ කුට්ටිය කන්. උන්ට කඩ යන හැතිකරේකුත් ඉන්නවා. ඊළඟට මැතියමතුරුවවෙෙන්න්න උන්ට මු්ටියල්ලනවුම් බලංගඉන්නවා රජයේ තනතුරට ගන්න. හැබැයිමුං එකෙක්වත් අපේ බඩ ගෝස්තරය ගැන හිතන්නන්නේ. අපේගෙද අද පනාදින අම්මතාත්තා? කෝලිය අන්න බරුව දක්විවෙන්න දරුව ගැ හිතන්නෙන්නේ. ඒනිසා අපි ගැන හිතන අපගෙන සැලස්මක් තිබෙන සමාජ දේශපාල කණඩෑමක් සමඟ පෙරටයම මේ නිශ්චිතම හොතේ අධ්‍යවශ්‍ය වෙලා තියෙන. එමනැත්තං අපට තවත් සෝමාලියාවක් වෙනවා කියනක මේ වෙනකට ස්තර සත්වශයම ගත්තවොත් සෝමාලියාවක්වෙන්න දෙයක් නෑ සමහට ඊටත් එහා ගිල්ල තැනකන තන් කාලකන්න වෙලායිඉන්නේ. ඔ දකින්නටඇති ඒම් ගෝටා ප්‍රසිද්ධිය කියලා තිබන ආරස් මේ වෙනකොට තියෙනවා. ආසියාවේ විදේශමිතුරන්ගේ සමුවක්න එකදේ ඒ රාජනායකයව කතා ගරදදි ගෝට කැදිරිගාව, කොරෝ නහින්දට අමාරුවයටටනයි කියන කතා. ඒ ංගලදශගමැතු මකක්දකිවේ එතු බොහම ප්‍රහැදදිලුවකව මොන දුස්කර තිබත් අපිසේයට හයික ආර්ථික වර්තනයක් ලැබු අයි කියලා. ඒකෙන්ම පේනවා මේ ආණ්ඩුව ගහන්න බයිලයක් කියන කතාව. මොකද පසංගතයාවේ අපට විතරක් නමයි මේ වනකොට ංල දේශත් එහෙමනම් ඒවිදියට විඳබන්නවුන් මට් ර්ණ දවසන් දවස මේ රට බල්ලටයන්නේ අපේ වරදි. මොකද විදායික් වස්ථාධකාදිිරන බලයතියනය අපිට පරමාධිපත්තිය තාමත් නාමක තියන අපිට එනිසාම මේ කාල කණි කරමය වෙනකර පුළුවන් සසාද. ර්ික බවේගයක් සමග අපි පරට මට නි අර්තස ජැන ෑ නොති ෝබඩ සීපත් කරමින් ම ඔබෙන් සමගන්, ඔබ සමට ජය.